කෝවන් බොහොම ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ UK වලට එන්න ආසාවෙන් ඉන්න ඔයාලට UK වල ටීචර් කෙනෙක් විදිහට එන්නේ කොහොමද කියන එක ගැන. UK වල ටීචින් කියලා කියන්නේ සාපේක්ෂව job opportunities වැඩියෙන් තියෙන අඩු වියදමකින් student visa එකක් ගන්න පුළුවන්. family එකත් එක්කම UK වලට එන්න පුළුවන්. PSW එහෙමත් නැත්නම් graduate visa වලට eligible වෙන bachelor's degree එකක් complete කරලා තියෙන කෙනෙක්ට UK එන්න උත්සාහ කරන ඕනම කෙනෙක්ට සලකා බලන්න පුළුවන් option එකක්. जॉब ऑपर्चुनिटीज स्किल कैटेगरी के जॉब तम यूके टीचिंग के शॉर्टेज जॉब ना प्रमाण सेलकुम ओन तरह जॉब ऑपर्चुनिटीज होयागन पुलवा यूके टीचिंग वर्ल्ड इंग्लैंड वेल्स स्कॉटलैंड नॉर्दर्न आयरलैंड ओनम तनक यूके टीचिंग वर्ल्ड ऑपर्चुनिटी होयागन पुलवा यूके पास कथा संकीर्ण मतृकावा मम यूके पास प्रधान वर्ग तुना किया පළවෙනියක ස්ටේට් ස්කූල් දෙවෙනියක ඉන්ඩිපෙන්ඩන්ට් ස්කූල්ස් තුන්වෙනියක ප්‍රයිවට් ස්කූල්ස් ඉතින් මේ ඕනම වර්ගයක පාසලකට ගුරුවරුන් අත්‍යවශ්‍යයි ඉතින් ඒක නිසා ඕනතරම් ජොබ් ඔපචුනිටීස් හොයාගන්න පුළුවන් දැන් මම කතා කරන්න UK වල ටීචර් කෙනෙක් වෙන්න මොනවද තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් කියන එක ඉතින් මේකෙදි මම කතා කරන්නේ ලංකාවෙන් දැන් එන කෙනෙක්ට මොනවද ප්‍රධාන වශයෙන් තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් කියන එක තමයි ग्रेजुएट एक वे किसी मध्यकने में पोस्ट ग्रेजुएट डिप्लोमा इन एडुकेशन हरी पोस्ट ग्रेजुएट सर्टिफिकेट इन एडुकेशन हरी वे इतनी मे कोर्स संपूर्ण क्यूटीएस क्वालिफिकेशन ऑफर कर आयतन यूनिवर्सिटी यूके मेहम आयतने लंका इन पुलवांगयाट पुलवांग कोर्स पास टीचर के क्वालिफाई वे पोस्ट ग्रेजुएट स्टडी यूके अभी सलका इंटरनेशनल स्टूडेंट्स इतकोट अभी अनिवार्य वीसा वर्षवेन मेके अभी ऑफर करानी स्टूडेंट वीसा मुखद स्टडी वाले औद्धक वगे खाली फुल टाइम स्टूडेंट के तम मे कोर्स एकेट अनिवार्य स्टूडेंट वीसा का वर्षवेन एक ओया कोर्स तौर का आयतने पुलवा स्टूडेंट वीसा स्पॉन्सर करा स्टूडेंट वीसा रेस्पॉन्सर कर आयतने स्टडी देवनी क्वालिफिकेशन विधि मम क्या इंग्लिश लैंग्वेज रिक्वायरमेंट मेके प्रूव कर रीडिंग राइटिंग स्पीकिंग एंड लिसनिंग गुडक इंस्टिट्यूट आहनवाके क्वालिफिकेशन पेन आईलेट्स खाली टेस्ट इंग्लिश मिनिमम सी ग्रेड लंका जीसी एक्साम जीसी जीसी सामान्य विभाग ईक्वल प्रमाण මට කලින් කියන්න බැරි වුණා අපේ ඩිග්‍රී එකත් අපි මේ විදිහටම UK එනික් කියන ආයතනය හරහා සර්ටිෆයි කරගන්න ඕනේ UK ඩිග්‍රී එකට ඊක්වල් වෙනවා කියන එක. මේ ටික තමයි මූලික සුදුසුකම් විදිහට තියෙන්නේ UK වලට ටීචර් කෙනෙක් විදිහට එන්න කෙනෙක්ට ටීචර් කෙනෙක් විදිහට ඉගෙන ගන්න එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට. ඉතින් මීට අමතරව මම කතා කරන්න කොහොමද ස්පොන්සර්ෂිප් එකක් තියෙන ඉන්ස්ටිටියුට් එකක් හොයාගන්නේ කොහොමද මේකට ඇප්ලයි කරන්නේ කියන එක ගැන ඊළඟට මම කතා කරන්න. UK
UK government official website එකේ apply for teacher training කියන එක හරහා හරිය. එහෙම නැත්නම් get into teaching කියන website එක හරහා හරිය. ඔයාලට විස්තර දැනගන්න පුළුවන් කොහොමද UK වල teacher කෙනෙක් විදිහට application එකක් දාන්න කියන එක ගැන. ඉතින් application එක නම් process කරන්නේ government official website එකෙන්. Official website එකට ගිහම apply for teacher training කියන web page එකේ තියෙනවා start now කියලා button එක. ඉතින් එහෙම start කරලා ඔයාලට application එක process කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ application එක දාන්න පුළුවන්. gov.uk කියන website එකෙන් තමයි මේ application එක process කරන්නේ. අපි application එක දාන්නේ. ඉතින් මේකෙදී අපි account එකක් හදාගෙන අපේ email address එක දීලා account එකක් හදාගත්තට පස්සේ ඉස්සෙල්ලාම අපිට තියෙන අපේ personal details fill කරන්න. ඒ කියන්නේ නම, address එක, එතකොට contact details ඒවා fill කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි nationality එක මොකක්ද කියලා අහනවා. අපේ nationality එක ශ්‍රී ලංකන් කියලා දුන්නට පස්සේ automatically message එකක් එනවා. අපිට අනිවාර්යෙන් මේ teacher training එක complete කරන්න sponsorship එකක් ඕන. ඊට අමතරව UK වල දැනට ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් PSW graduate visa වලට ඉන්න කෙනෙක්ට පුළුවන් sponsorship එකක් නැතුව වුණත් මෙන්න මේ වගේ course එකට යන්න. Personal details fill කරලාට පස්සේ ඊළඟ section එකේදී කියන්නේ English language qualification එක. එහෙම නැත්නම් අපි English language test එකකින් අපි ගත්ත result පෙන්නන්න කියන එක. ඉතින් ඒකෙදී අපි IELTS exam එකේදී ගත්ත results, ඒකට result sheet එකේ number එක වගේ දේවල් fill කරන්න ඕනේ වෙනවා. ඊට පස්සේ එනවා degree එකේ විස්තර fill කරන්න. ඒකෙදී අපි fill කරන්න ඕනේ අපේ degree එක UK any කියන website එකෙන් අපි ගත්ත certify කරලා අරගෙන UK වල degree එකට equal කියලා අන්නේ certificate එකත් ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට work experience add කරන්න තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලට ලංකාවේදී අරගෙන තියෙන teaching experience එක කොහොමද, ඒ වගේ දේවල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් volunteer කරලා තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. එතකොට teaching වලට අදාළව ඔයාලගේ තියෙන qualification මේකට add කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා වැදගත්ම දෙයක් personal statement එක. මේකෙදී ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ why you want to teach? දෙවෙනි ප්‍රශ්නේ your suitability to teach a subject or age group. ප්‍රශ්න දෙකට උත්තරයක් විදිහට තමයි ඔයාලගේ personal statement එක ලියන්න ඕනේ. ඉතින් එයාලට හිතෙන්න ඕනේ ඔයාව ගන්න ඔයා ඉතම වැදගත් පුද්ගලයෙක් කියලා හිතන විදිහට personal statement එක ලියන්න ඕනේ. සරලවම කියනවා නම් ඔයාලා ගැන positive impression එකක් එන විදිහට මේ personal statement එක ලියන්න ඕනේ. ඇත්තටම teaching වලට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඔයාලගේ passion එක තමයි teaching කියන එක ලියන්න ඕනේ. ඒ වගේම age group එක ගැන කිව්වහම ඇයි ඔයාලා primary students ලාද නැත්නම් secondary students ලාද තෝරගන්නේ, මොකක්ද ඒකට හේතුව කියන එක ඉස්තර කරලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ application process එකේදී කියන්නේ UK වලට එන්න ඔයාලා ඉගෙන ගන්න එන්න කැමති course තුනක් nominate කරන්න කියන එක. දන්නේ නැත්නම් කොහොමද මේ teacher training courses හොයාගන්නේ කියලා මෙතනදී ඔයාලට පුළුවන් find postgraduate teacher training courses කියන එක browse කරන්න. ඉතින් එතකොට ඔයාලට ඔය location එක, subject එක, age group එක අනුව courses list වෙලා එනවා. ඉතින් මෙතනදී ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි visa වලට sponsor කරන්න පුළුවන් දේ schedule එකට, එහෙම නැත්නම් ඒ ආයතනයට කියන එක. ඉතින් මේක පැහැදිලිවම යාලා ලියලා තියෙනවා visas can be sponsored or cannot be sponsored කියලා ලියලා තියෙනවා. ඉතින් can be sponsored කියලා කියන එකක් විතරක් ඔයාලා select කරගන්න ඕනේ. මොකද නැත්නම් ඔයාලට මෙහෙට එන්න විදිහක් නැති වෙනවා. මේ විදිහට තමයි වෙබ්සයිට් එකෙන් කෝස් එකක් හොයාගන්නේ. ඔයාලට ඕන ලොකේෂන් එක දීලා, ඒජ් ගෲප් එක සිලෙක්ට් කරලා, මොකක්ද ඕනේ සබ්ජෙක්ට් එක කියලා මෙතන සබ්ජෙක්ට් අතරින් තෝරගන්න පුළුවන්. සබ්ජෙක්ට් එකක් හරි ඊට වඩා වැඩි ගාණක් හරි ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ෆිල්ටර්ස් ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට. ෆුල් ටයිම් මොනවද ඕනේ ක්වොලිෆිකේෂන්ස්, එතකොට ඩිග්‍රී එක හරි ග්‍රේඩ් එක හරි මොන විදිහටද තියෙන්න ඕනේ, ඔයාලට තියෙන සුදුසුකම් අනුව. අනිවාර්යෙන් වැදගත්ම දේ තමයි වීසා ස්පොන්සර්ෂිප් එකක් තියෙන ඒවා විතරක් පෙන්වන්න කියලා ෆිල්ටර් එකක් දාන එක. ඉතින් මම තෝරගත්ත සයන්ස් වලට අදාළව කෝසස් 8ක් මෙතන තියෙනවා. ඒ හැම කෝස් එකම ඔෆර් කරන ඉන්ස්ටිටියුට් එකෙම වීසා ස්පොන්සර්ෂිප් එක තියෙනවා. වීසා ස්පොන්සර්ෂිප් එක යාලා පෙන්නනවා ස්ටුඩන්ට් වීසාස් කැන් බී ස්පොන්සර්ඩ් කියලා. මෙන්න මේ විදිහට ඔයාලට ඔයාලගේ ක්වොලිෆිකේෂන් වලට ගැලපෙන කෝස් එකක් හොයාගන්න පුළුවන්.
ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී ඔයාලට රෙෆරන්සස් දෙන්න වෙනවා. රෙෆරන්ස් දෙන රෙෆරී නෑදෑයෙක් වෙන්න බෑ, යාළුවෙක් වෙන්න බෑ, ඔයාගේ පාර්ට්නර් වෙන්න බෑ. ඔයාගේ ඥාති සම්බන්ධයක් නැති, ඔයාව ගැන හොඳටම දන්න කෙනෙක් තමයි මේකට ඔයා නොමිනේට් කරන්න ඕනේ. ඔයා මේ නොමිනේට් කරන කෙනාට ඉංග්‍රීසි භාෂා හැකියාවක් තියෙන්න ඕනේ. මොකද මේකෙදි වෙන්නේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී යාළුවා ඔටෝමැටිකලි ලින්ක් එකක් යවනවා ඔයා නොමිනේට් කරන කෙනාට ඔයා ගැන කියන්න කියලා. මේකෙදී ආ විස්තර කරන්න ඕනේ ඔයා ටීචින් වල තියෙන සුදුසුකම්, ඒ කියන්නේ ඇකඩමික් ස්කිල්ස් කොහොමද, ඔයා කොහොමද ළමයි හැන්ඩල් කරන්නේ, ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස්, ඇකඩමික් ස්කිල්ස් ගැන විස්තර කරලා ලියන්න ඕනේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේදී. ඒක නිසා ඔයා ගැන හොඳටම දන්න කෙනෙක්ට මේ ඔයා ගැන හොඳ රිෆරන්ස් එකක් දෙන්න පුළුවන් කෙනෙක්ව තමයි නොමිනේට් කරන්න ඕනේ. එයාගේ රිෆරන්ස් එක ඉතාම වැදගත් වෙනවා. ඒ රිෆරන්ස් එකේ ලැබුණ නැත්නම්, හොඳ රිෆරන්ස් එකක් ලැබුණ නැත්නම් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙන්නේ නැහැ. ඇප්ලිකේෂන් එක ඩික්ලයින් කරනවා. මේ රිෆරන්ස් වලට ඉදිරිපත් කරන අය රිෆ්‍රීස්ලා ඇකඩමික් වලට සම්බන්ධ ලෙක්චරර් කෙනෙක්, එහෙම නැත්නම් ටීචර් කෙනෙක්, සුපර්වයිසර් කෙනෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. ඔයාලගේ ඇප්ලිකේෂන් එක සක්සස් වුණාට පස්සේ ඊළඟ ප්‍රොසෙස් එක විදිහට ඉන්ටර්විව් ප්‍රොසෙස් එකට යනවා. ඉතින් ඔන්ලයින් ඉන්ටර්විව් එකක් ගන්නවා. ඉතින් මේ ඉන්ටර්විව් එකේදී ඔයාලගේ නොලෙජ් එක, ඇකඩමික් නොලෙජ් එක, එතකොට ඔයාලගේ ක්‍රිටිකල් තින්කින් ඒ වගේ දේවල් එයාලා ඉවලුවේට් කරනවා. ඔෆර් එකක් ආවට පස්සේ ඔයාට පුළුවන් ස්ටුඩෙන්ට් වීසා එකට ඇප්ලයි කරන්න. කෝස් එක සම්පූර්ණ කරාට පස්සේ ඔයාට 2 years PSW එකට, එහෙම නැත්නම් ග්‍රැජුවේට් වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ කාලෙදී ඔයාට ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන්න, ස්පොන්සර් කරන පාසලක් හොයාගෙන වර්ක් වීසා එකට මාරු වෙන්න පුළුවන්. ප්‍රොසෙස් එක ගැන ඔයාලට ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් උපදෙස් ගන්න get into teaching කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ රෙජිස්ටර් වෙලා ඔයාලට පුළුවන් ඇඩ්වයිසර් කෙනෙක් අරගෙන පෞද්ගලික උපදෙස් ගන්න. මෙයාලා ඇඩ්වයිස් කරනවා කොහොමද ඔයාලගේ පර්සනල් ස්ටේට්මන්ට් එක ලියන්න ඕනේ, එතකොට කොහොමද ඔයාලා ක්වොලිෆිකේෂන් වලට අනුව ඉන්ස්ටිටියුට් එකක්, යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්න ඕනේ, කෝස් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ වගේ දේවල් වලට උපදෙස් ගන්න පුළුවන්. නොමිලේම උපදෙස් ගන්න පුළුවන්. මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. කොස්ට් එක ගැන කතා කරද්දී පවුල් 9250 අතර වගේ මුදලකට ඔයාලට පුළුවන් පෝස්ට් ග්‍රැජුවේට් කෝස් එකක් හොයාගන්න, පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් හරි සර්ටිෆිකේට් කෝස් එකක් හරි හොයාගන්න පුළුවන්. මේක සම්පූර්ණ කරාට පස්සේ මේත් එකම QTS ක්වොලිෆිකේෂන් එක ඔයාලට හම්බ වෙනවා. 2022 සැප්තැම්බර් ඉන්ටේක් එකට ඔයාලට දැන් ඇප්ලයි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ස්ටුඩන්ට් වීසා එකකට එන විදිහට හෙල්ත් සර්චාර්ජස් ගෙවන්න ඕනේ, මාස 9ක ලිවින් එක්ස්පෙන්සස් පෙන්වන්න ඕනේ, වීසා ප්‍රොසෙස් එකට යන කොස්ට් එක ගෙවන්න ඕනේ. ඉතින් මේ වියදම් වල ප්‍රතිඵලයක් විදිහට ඔයාලට අවුරුද්දකට පස්සේ කෝස් එක සාර්ථකව නිම කරාට පස්සේ ක්වොලිෆයිඩ් ටීචර් ස්ටේටස් එක හම්බ වෙනවා, QTS සුදුසුකම හම්බ වෙනවා. එතකොට ක්වොලිෆයිඩ් ටීචර් කෙනෙක් විදිහට UK වල වැඩ කරන්න පුළුවන්. ඉතින් ටීචර් කෙනෙක් විදිහට ස්ටාර්ටින් සැලරි එක කියලා වෙබ්සයිට් එකේ තියෙන්නේ පවුම් 25000ක්. ඉතින් මීට වඩා වැඩි මුදලකට මෙතනින් ඉඳන් ඊට වඩා වැඩි මුදලකට ඔයාලට ඔපෂනිටීස් හොයාගන්න පුළුවන්. ලංකාවේ ඉඳලා UK එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් වෙන රටකට ගිහිලා සෙටල් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට මේක හොඳ ඔපචුනිටි එකක්, ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකේ පැහැදිලි නැති තැනක් තියෙනවා නම්, විස්තර මදි තැනක් තියෙනවා නම්, තවත් විස්තර දැනගන්න ඕන තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අමතක නොකර මගේ channel එක subscribe කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ ඉදිරියේදීත් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝ එක එක්ක එකතු වුණාට, අද වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. අපි ආයෙත් හමුමු.